නිවන දෙයාකාරයි. එක නිවනක් ලෞකිකයි, අනික් නිවන ලෝකෝත්තරයි. ලෞකික කියන්නේ ලෝකයෙන් යුක්ත, නැත්නම් ලෝකයට අයිති. බුදුහාඳුරෝ ලෝකය කියලා හැඳින්වුවේ අපේ හිත. හිතට තමා බුදුන් වහන්සේ ලෝකයයි කියලා කිව්වේ. ඒ මොකද අපිට අපේ හිතට පිටින් තියෙන කිසිම දෙයක් අපි දන්නේ නැහැ. අපි දන්නේ අපේ හිතේ මැවෙන දේවල් විතරයි. හිත තුල යම් යම් දේවල් මැවෙන්නේ ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සංඥා අනුවයි. ඒ සංඥා දැනෙනවා. දැනුනහම ඒ දැනිච්ච දේ ගැන අපේ හිත හිතනවා. හිතනවා කියන්නේ චිත්තරූප මවනවා. අපි ඒ නිසා ලෝකයේ කියලා කියන්න පුළුවන්, අපේ ලෝකයේ කියලා කියන්න පුළුවන්. අන්නේ ආකාරයට අපේ හිතේ මැවෙන ලෝකයට, ඒක මනස්කල්පිත ලෝකයක්, කල්පිත ලෝකයක්. කල්පිත කියන්නේ කෙප්පයක්, බොරුවක්, ඇත්තක් වගේ පේන බොරුවක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියාම අපිට පේනවා අපි කණ්ණාඩිය ඇස්සේ ඉන්නවා කියලා. ඇත්තටම අපි එහෙම ඉන්නවයි කියලා පේන. ඇත්තක් වගේ පෙවුනට ඇත්ත වශයෙන්ම අපි කණ්ණාඩිය ඇස්සේ නැහැ. අන්න ඒ වගේ තමයි අපේ හිතට ඇත්තක් වශයෙන් දැනන කිසිම දෙයක් නියම ඇත්ත නෙවෙයි. මං කලින් කිව්වා අපේ හිත දන්නේ අපේ ඉන්ද්‍රයන් දෙන සංඥා උඩ මැවෙන දේවල් විතරයි කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එක රෝගයක් තියෙනවා වර්ණ අන්ධ කියලා, කලර් බ්ලයින්ඩ් කියලා. සමහර අයට කොළ පාට පේන්නේ, සමහර අයට නිල් පාට පේන්නේ. ඒ දෙකම සමහරට එක වගේ පේන අය ඉන්නවා. ඒ වගේම තමයි බීරි කියලා කියන්නේ. සද්ද තියෙනවා කනට දැනෙන්නේ, ඒ හින්දා හිතට දැනෙන්නේ නැහැ. අන්ධයි කියලා කියන්නේ මේ ලෝකේ තියෙනවා, ඒ වුණාට ඒ ඇහැට ඒ ලෝකේ දැනෙන්නේ නැහැ. ඇහැ කියන්නේ ඉන්ද්‍රියක්. ඉන්ද්‍රියන්ට දැනෙන දේවල් වලින් තමයි අපි දන්න ලෝකේ මැවෙන්නේ. අපි හිතාගෙන හිටියට, ඒ අනුව අපි හිතාගෙන හිටියට අපි ඉන්නේ ලෝකේ ඇතුලේ කියලා, ඒ අනුව බලනකොට අපේ ලෝකේ තියෙන්නේ අප ඇතුළමයි. ඒකයි බුදුහාඳුරෝ දේශනා කළේ රෝහිත සූත්‍රයේදී ව්‍යාමත්ත කලේබරේ පඤ්ඤාපීමි ලෝකංච කියලා. උන්වහන්සේ පැනෙව්වා මේ ලෝකේ තියෙන්නේ බඹයක් පමණ වන ශරීරය තුළයි. ඒ මොකද අර මං කලින් කිව්වනේ අපේ හිත හැදෙන්නේ අපේ ඉන්ද්‍රියන් දෙන සංඥා උඩ. ඒ ඉන්ද්‍රියන් තියෙන්නේ අපේ ශරීරයේ. ඒ නිසා අපේ ශරීරයෙන් තමයි අපේ ලෝකය, චිත්ත ලෝකය හදන්නේ. ඒ අනුව බලනකොට ලෞකික කියන්නේ අන්න ඒ හිතට අයිති නිවන. අපට එදිනදා ජීවිතයේදී අනේ ආකාරයට නොයෙක් මට්ටම් වලින් අපිට යම් යම් නිවනක් ප්‍රමාණයක නිවනක් දැනෙනවා. ධ්‍යාන මට්ටම් වලත් එහෙමයි. එක එක ධ්‍යාන මට්ටම් වලින් දැනෙන නිවන එක එක ආකාරයි. විහාඳුරු මුනාචේ පළවෙනිම දේශනාවේදී හැඳින්වුවේ නිවන නිරෝධය කියන නමින්.
ඒකේ විශේෂණය දුන්නා මොනවද නිරුද්ධ වෙන්නේ? දුක්ඛ නිරෝධය. දූෂණය නිරුද්ධ වීම. ඒ දූෂණය කියන්නේ කිලුටු වීම. යමක් යමකට සම්බන්ධ වුණාම අන්න ඒ දේ කිලුටු වෙනවා. ඒ සංයෝගය නිසා. ඒ වගේම අපේ හිතේ දැනෙන දේවල් නිසා අපේ හිත කිලුටු වෙනවා. ඒක වඩාත් කිලුටු වෙනවා එහෙම දැනෙන දේවල් ගැන හිතනකොට. හිතන්නේ කැමැත්තක් ඇති වුණොත් දැනෙන දෙයට, එහෙම නැත්නම් අකමැත්තක් ඇති වුණොත්, එහෙම නැත්නම් ඒ පිළිබඳ මුලාවක් ඇති වුණොත් අපි හිතනවා. හිතන්නේ කිලුටු වෙච්ච හිතකින්, දූෂිත හිතකින්. දූෂණය කොහොමද? නිකන් තිබිච්ච හිතට යම් යම් සංඥාවල් දැනෙන්න පටන් ගන්නවා. අන්න එතකොට හිත කිලුටු වෙනවා. එතකොට ඒ හිතට සංඥාවල් තියෙනකොට සංඥාවල් දැනෙනවා. සංඥාවල් නැත්නම් සංඥාවල් නැති බව දැනෙනවා. සංඥාවල් දැනෙන හිතට සංඥාවක් තියෙනවා නම් තියෙන බවක් දැනෙනවා, නැත්නම් නැති බවක් දැනෙනවා. සංඥාවල් දැනීම නතර වීමට තමයි සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා චිත්ත කායික විවේකයක් ලබන්නේ, ditta dhamma vedinīya නිවන සාක්ෂාත් කරගන්නේ අන්න ඒ විදිහට නිරෝධ සමාපත්තියට සමවැදිලා. එයිදි මොකද වෙන්නේ? හිතේ තියෙන ස්වභාවික ක්‍රියාකාරීත්වයක් නැති වෙනවා. මොකද ස්වභාවික ක්‍රියාකාරීත්වය? හිතට යම් යම් දේවල් දැනෙනවා. අන්න ඒකට තමයි කියන්නේ ප්‍රතිචාරය කියලා සිංහලෙන් කියන්නේ, රෙස්පොන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඊළඟට හිත ඒ ගැන ක්‍රියා කරනවා. අන්න ඒකට තමයි කියන්නේ ප්‍රතික්‍රියාව කියලා, රියැක්ෂන් කියලා. එහෙම ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ දැනෙන දෙයට කැමති වෙන එක හෝ අකමැති වෙන එක හෝ ඒ මුලාවටපත් වෙන එක. මුලාවටපත් වෙන එක කියන්නේ ඇත්ත හරියාකාරව ඇත්ත වශයෙන් නොදැන එකට. ඒ උඩ තමයි හිතේ කෙලස් මතුවෙන්නේ. ඒ හින්දා දැනීම නොදැනීම හා මුලාව තමයි කෙලෙස් උපදවන කාරකයන් තුන. ඒ දේවල්ට කැමති වෙනවා, අකමැති වෙනවා, එහෙම මුලා වෙනවා. කැමැත්තට කියන්නේ රාගය කියලා, අකමැත්තට කියන්නේ ද්වේෂය කියලා, මුලාවට කියන්නේ මෝහය කියලා. ඒ තුනෙන් තමයි හිත කිලුටු වෙන්නේ. හිත කිලුටු වුණාම ඒක හිතට අසහනයක්. මෙතන කිලුටු වෙනයි කියන එකෙන් අදහස් වන්නේ දුකක් ඇති වෙන එක විතරක් නෙවෙයි, දුක් වේදනාවක්, සුඛ වේදනාවක් හිත කිලුටු වීමක්. ඒකත් හිතට පීඩාවක්. ඒකත් එක්තරා මට්ටමක චිත්ත තාපයක්. ඒක හරියට උණුසුම්ම ගතිය හිතට සුවදායක වෙන්න පුළුවන්. පිච්චෙන ගතිය හිතට දුක්ඛදායක වෙන්න පුළුවන්. කම්මුල කෙනෙක් ස්පර්ශ කළාම ඒක සැපක් වශයෙන් දැනෙන්න පුළුවන්. මොකද එතන තද ස්පර්ශයක් නැහැ. කම්මුල රත් වුණාට දැවෙන තරම් පීඩාකාරී මට්ටම රත් වෙන්නේ නැහැ. කම්මුල් පාරක් ගැහුවාම කම්මුල හොඳට රත් වෙලා රිදෙනවා. ඒ දෙකේම සිද්ධ වෙන ස්පර්ශයක්. ඒක තමයි අපේ හිතත්. යම් කිසි නිමිත්තක් ස්පර්ශ වෙච්ච ගමන් හිත කිලුට වෙනවා. ඒ කිලුට වෙන අපේ පුතග්ජන හිත. අරහත් හිත කිලුට වෙන්නේ නැහැ. අන්න ඒකටයි කියන්නේ නිවන් දැක්ක හිත කියලා. ඒ හිත නිවිලයි තියෙන්නේ, පොඩ්ඩක්වත් ආයි රත් වෙන්නේ නැහැ කිසි දෙයකින්. රත් වෙනාම හිත කම්පා වෙනවා. දැන් වතුර රත් වෙනකොට වතුර කැළඹෙනවානේ. කිසියම් ප්‍රමාණයකට හිත කැළඹෙන්නේ නැහැ. ඒකයි මහා මංගල සූත්‍රයේදී රාතන් වහන්සේලාගේ හිත ගැන
බුදුහාඳුරු කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං ඇතන කම්පති කියලා. මේ තත්වයට හිත පත්වෙන එක ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. ඒ දැනෙන නිවනට කියන්නේ අපි ලෞකික නිවන කියලා. මොකද ඒක ලෝකයට අයිති නිවන. නිවන් දැක්කාම හිතට දැනෙන සුවය නිර්වාණ ධර්මයක්. හිතට දැනෙන දේවල්ට කියන්නේ ධම්ම කියලා. ඇයට දැනෙන දේවල් රූප කියනවා වගේ, කන්ට දැනෙන දේවල්ට සද්ද කියනවා වගේ. හිතට දැනෙන දේවල්ට කියන්නේ ධම්ම කියලා. ඒ නිර්වාණ ධර්මය කියන්නේ හිතට දැනෙන සැනසිලිදායක ස්වභාවයක. නිර්වාණ ධාතුව කියන්නේ තවත් එකක්. නිර්වාණ ධාතුවේදී කිසිම දෙයක් දැනින්නේ නැහැ. ඒකයි නිර්වාණ ධාතුව ශුන්‍යත කියලා කියන්නේ, ශුන්‍යත්වය කියලා කියන්නේ. ඒ වගේම තමයි ඒ දැනෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. නිරෝධය කියන්නේ දැනෙන ගතිය නිරුද්ධ වීම. නිර්වාණ මාර්ගයේදී ක්‍රමක්‍රමයෙන් යම් යම් දේවල් නිරුද්ධ වෙනවා. අන්න ඒ මගින් තමයි නිර්වාණ ධාතුවට හිතපත් වෙන්නේ. ඒ නිර්වාණ ධාතුව විස්තර කරන්නේ නිබ්බාන සුඛ සූත්‍රයේදී. සුඛං යදෙත්ත නත්ති වේදයිතං කියලා. නියම සැපේ තමා හිතර මොකක්වත් නොදැනෙන එක. දැනීම නිරුද්ධ වෙන එක. දැනීම නිරුද්ධ වෙන්නේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියේදී. රාත්‍රියට පස්සේ නිවන් දැකකට පස්සේ තිතට යම් දේවල් දැනෙනවා. දැනුවට ඒ දේවල්ට කැමති වෙන්නේ නැහැ, අකමැති වෙන්නේ නැහැ, ඒවයින් මුලා වෙන්නේ නැහැ. ඒ මොකද නිවන් දැකීම නැන්න රහත් වීම අඳුන්වන්නේ තණ්හක්කයෝ කියන්නේ රාගක්කයෝ දෝසක්කයෝ මොහක්කයෝ කියලා. රාග දෝස මොහ නැතිවීම. ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත හා මුලාව නැතිවීම තමයි නිවන කියලා කියන්නේ. හැබැයි දැනෙනු. ඒ දැනෙන මොකද ඒ නිර්වාණ මාර්ගයේදී භාවනා කරනවා කියන්නේ දැනන දේවල් දනිමින් ඉන්නවා, ඒවා ගැන හිතන්නේ නැතුව ඉන්නවා. ඒ විදිහට භාවනා කරනකොට ක්‍රමක්‍රමයෙන් නිරුද්ධ වීම සිද්ධ වෙන බව බුදුහාඳුරු අනුපුබ්බ නිරෝධ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ 5 වෙනි කාණ්ඩේ 764 පිටුවේ අනුපුබ්බ නිරෝධා කියන එක මේ විදිහට හඳුන්වනවා. පඨමඥාන කාම සංඥා නිරුද්ධා හෝති. ප්‍රථම ධානයේදී කාම සංඥා නිරුද්ධ වෙනවා. විචේව කාමෙහි කියලා කියන්නේ ප්‍රථම ධාය විග්‍රහ කරනකොට කාම සංඥා නිරුද්ධ වෙනවා. ဒုတိය ඥාන විතක්ක ਵਿਚාරා නිරුද්ධා හෝති. දෙවෙනි ධානයේ සමාධිනකොට අස්කන්න ආසාදී බාහිර ඉන්ද්‍රයන්ට යම දැනෙන එකත් ඒ දැනෙන දේ ගැන හිතෙන් හිතන එකත් නිරුද්ධ වෙනවා. දැනෙන්නේ නැත්නම් හිතන්නේ දෙයක්වත් නැහැ. තත්‍ය ඥානයේදී පීති නිරුද්ධා හෝති. ප්‍රථම ඥානයේ තියෙන පීතිය. විවේකජම් පීති සුඛ. තත්‍ය ඥානයේදී තියෙන පීතිය. සමාධිජම් පීති සුඛ. හිත සමාධිගත වීම ඇති වෙන ප්‍රීතිය. පළවෙනි ධ්‍යානයේදී ලෝභ දෝෂ මොහ දුරු වීම නිසා, කාම සංඥා දුරු වීම නිසා ඇති වෙන ප්‍රීතිය. ප්‍රීතියත් නැහැ, ඒ කියන්නේ සතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩ කැමති වෙන්නේ නැහැ කියන එක. අකමැති වෙන්නේ නැහැ එතකොට. චතුත්ථ ධ්‍යානයේ ආසාස පාසා නිරුද්ධ හොති. ආසාස පාසාස නිරුද්ධ වෙනවා. උත්මජින්නේ ආකාසනංජයතනම් රූප සංඥා නිරුද්ධ වීති. රූපාවචර ධ්‍යාන වල තියෙන රූප සංඥා, ඒ කියන්නේ චිත්ත රූප නිරුද්ධ වෙනවා. විඥානංජයතනම් ආකාසනංජ සංඥා, අර හිස් බවක් දෙන්නෝනේ
ආකාසානංචයතෙන් හිස් බවක් අවකාශයක් දැනෙනවානේ. අන්නේ දැනෙන ගැත්තේ නිරුද්ධ වෙනවා. විඥානංචයතේදී ඒ ආකාසානංච නිරුද්ධ වෙනවා. ආකින්චඤ්ඤායතනේදී විඥානංච යත් සංඥා නිරුද්ධා හොති. විඥානයක් තියෙනවද නැද්ද කියන එක දැනෙන එක නැති වෙනවා. නේව සංඥා නාසායඤ්ඤාතේදී ආකින්ඤායතන සංඥා නිරුද්ධ වෙති. ඒ මොකද කියලා හිතෙන ගතිය දැනෙන ගතිය නැති වෙනවා. සංඥා වේදයි නිරෝධීදී සංඥාත වේදනාත නිරුද්ධා හොති. අන්න ඒක තමයි අපට මේ ලෝකයේදී දැනෙන නියම සැබෑ නිවන. අනුපබ්බ නිරෝධ සූත්‍රයේදී මේ පැහැදිලි කියනවා. අනිබ්බාන සුඛ සූත්‍රයේදී කියන සුඛං යදෙත්ත නත්ති වේදයිත කියලා මම කලින් කියපු විදිහට. එයාටින් බලනකොට අපේ හිතේ දැනෙන ලෞකික නිවන දෙආකාරයි. මට්ටම් දෙක තියෙනවා. එකක් හිතේ යම් දේවල් දැනෙනවා, දැනුණාට ඒව ගැන හිතන්නේ නැතුව ඉන්නවා. විසංකාර ගතං චිත්තං කියලා කියන්නේ සංස්කාර පහළ වෙන්නේ නැහැ. සිතුවිලි පහළ වෙන්නේ නැහැ. නිවන් දැක්ක වෙලාවේදී බුදුහාඳුරු කිව්වා මොකක්ද උනේ? මගේ හිතේ සිතුවිලි පහළ වෙන්නේ නැහැ. චිත්ත රූප පහළ වෙන්නේ නැහැ. සංස්කාර පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ප්‍රථම උදානයේදී බුද්ධ වීමෙන් පසු කරපු සඳහන් වෙන්නේ මේ විදිහට. සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියේදී හිතට යම් දේවල් දැනන ගතියක් නැති වෙනවා. අන්න එතකොට තමයි හිතට පූර්ණ විවේකයක් ලැබෙන්නේ. හිතේ තරක් නෙවෙයි ඉන්ද්‍රියටත් විවේකයක් ලැබෙනවා. ඒ කියන්නේ චිත්ත කායික විවේදයේ විවේකයේ පරිපූර්ණ වෙන්නේ නිරෝධ සමාපත්තියේදී. අන්න ඒ සමාපත්තියේදී චිත්ත ලෝකෙන් ඈත් වෙනවා. එතකොට ඒක ලෝකෝත්තරයි. ලෝක කියන්නේ හිතනේ. චිත්ත රූපයෙන් එහාට යන එක තමයි පරම නිවන. හිතේ දැනන නිවනට කියන්න පුළුවන් නිර්වාණ ධර්මය කියලා. ධර්ම කියන්නේ හිතේ දැනන දේවල් වලට. හිතේ දැනෙන්නේ නැති නිවනට කියන්නේ නිර්වාණ ධාතුව කියලා. නිර්වාණ ධර්මයයි නිර්වාණ ධාතුවයි කියන දෙආකාරයක පැතිකඩ දෙකක් නිවනේ තියෙනවා. හේතින් බලනකොට සෞපදිශේෂ නිර්වාණය කියලා කියන්නේ උපදි සහිත නිර්වාණය කියලා කියන්නේ හිත තියෙනවා, හිතට දැනෙනවා, හැබැයි හිත රත් වෙන්නේ නැහැ. අනුපාදිශේෂ නිබ්බාණේ කියන්නේ සංඥා වේදයිති නිරෝධයේදී සාක්ෂාත් වෙන එක. මුකුත් දැනෙන්නේ නැති වෙනවා. ඒ தත්ත්වය ස්ථාවර වෙනවා, සදාකාලික වෙනවා නිර්වාණ ධාතුවේදී. පරිනිර්වාණ ධාතුවේදී. පරිනිර්වාණයත් හඳුන්වන්නේ පරිනිර්වාණ ධාතුව නැත්නම් අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා. උපදිශේෂ ඒකේ හිත නෑ. හිත කියලා කියන්නේ හිතන ගතියටයි දැනෙන ගතියටයි දෙයකට නෙවෙයි, වස්තුවකට නෙවෙයි. හිත කියලා වස්තුවක් නෑ. හිත කියන ක්‍රියාවක් තියෙනවා, සිද්ධියක් තියෙනවා, සංසිද්ධියක් තියෙනවා. දැනෙන එක සංසිද්ධිය, හිතන එක සංසිද්ධිය. දැනෙන දේවල් ඇති වෙනවා, හිතන දේවල් ඇති වෙන දේවල්, ඒවා උපදිනවා. ඒ වගේම ඒවා හිත තුළ සිද්ධ වෙනවා. ඒකයි අනුපාදිශේෂ උපාදිශේෂ නිර්වාණය. හිත නොදැන නිර්වාණ ධාතුව විග්‍රහ කරනකොට කියන්නේ ඒ අජාත සූත්‍රයේදී
ඒ නිර්වාණ ධාතුව අජාතයි, අලුතෙන් ඉපදෙන දෙයක් නෙවෙයි. ඉපදෙන දේවල් නතර වීම. අභූතං සිද්ධ වෙන දේවල් නතර වීම. හිතේ සිද්ධ වෙන දේවල් නතර වෙන එක. අකතං හිතෙන් කරන වැඩ නතර වෙන එක. අසංකතං හිතේ සකස් කරන දේවල් නතර වෙන එක. මේවා අදහස් වශයෙන් ගන්න පුළුවන්. හැබැයි ඒවා සාක්ෂාත් වෙන්නේ ඒ තත්වයට හිතපත් වුණාම. සමහර භාවනා යෝගීන්ගේ හිත ඒ තත්වයටපත් වෙනවා. අන්න ඒකට තමයි ditta dhamma nibbana සාක්ෂාත් වීමක් කියලා කියන්නේ. හැබැයි ඒ නිවන සංකතයි. ඒ මොකද ඒ නිවන සමාධිජං සමාධිය තියෙනකම් විතරයි ඒ නිරෝධ සමාපත්‍ය හිතේ තියෙන්නේ. නැවත හිත සමාධිය මිදෙන්න පුළුවන්. අන්න එතකොට ඒ අසංකත නිවන සංකත නිවනක් බවට පත් වෙනවා. ඒ කියවෙන්නේ ලෞකික නිවන සංකතයි, ලෝකෝත්තර නිවන අසංකතයි. මේ විදිහට නිවන ගැන ගඹුරට හිතන එක, කල්පනා කරන එක ඒ තරම් වැඩදායක කාර්යයක් නෙවෙයි. මේ පිළිබඳව කතා කළාට ඒ කතා කරන්නේ යම්කිසි දිනක තමන් ඒ තත්ත්වයට පත් වෙනකොට අන්න දැනනවා ඒ තත්ත්වයටයි මගේ හිත පත් වෙලා තියෙන්නේ කියලා. එවැනට අපේ එදිනදා ජීවිතයේදී අපි කිසියම් ප්‍රමාණයකට නිවන අත්දකින්නවා. දැන් හිතට හුඟාවක් වැඩ කටේ තියෙනකොට මගේ හිතට කිසිම නිවනක් නැහැ කියලා කියන්නේ. ඉතින් නිවනයි කියලා කියන්නේ කිසියම් වැඩක් නොකරන තත්ත්වයකට හිතපත් වෙන එක. වැඩක් කරන්නේ නැති වැඩක් කරන ඕනකම් කොන්නේ පාකම් කොන්නේ. දැනදී දැනමින් ඉන්නවා. ඒක තමයි නිවන් දකින්න තියෙන මාර්ගය. එහෙම දැනනකොට ක්‍රමක්‍රමයෙන් නිවන වැඩෙන බව තමන්ට දැනෙනවා. ඉස්තරතාන් තමන්ට තරහා යන්නේ නැහැ. අන්නේ ඒ මට්ටමටම හිත නිවිලා. තරහා යන්නේම නැත්නම් ඒ හිත හුඟාත්ම නිවිලා. හිත කම්පා වෙන්නේ නැත්නම් හිතේ ඊර්ෂ්‍යාවක් පහළ වෙන්නේ නැත්නම් හිතේ ක්‍රෝධයක් පහළ වෙන්නේ නැත්නම් හිතේ වෛරයක් පහළ වෙන්නේ නැත්නම් ඒ හිත නිවිච්ච හිත. නිවිච්ච හිත කියන්නේ ලෞකික නිවන අත්දකින්න හිතක්. ලෝකෝත්තර නිවන අත්දකින්න බෑ. ඒකයි අජාත සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ අතක්කාවචරයම් කියලා. ඒක හිතට දැනෙන දෙයක් නෙවෙයි. දැන් මම මේ නිවන ගැන කතා කරනකොට, ලෝකෝත්තර නිවන ගැන කතා කරනකොට පල කරන වචනේ හින්දා යම් යම් අදහස් ඇති වෙනවා. ඒ අදහස ඇත්ත නෙවෙයි. අපේ හිතේ මැවෙන දෙයක්. ලෝකෝත්තර නිවන හිතේ මවා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලෝකෝත්තර නිවන කියන්නේ නිර්වාණ ධාතුව. අන්න නිර්වාණ ධාතුවටයි අතක්කාවචර කියලා කියන්නේ. ඒ නිර්වාණ ධාතුව සවිස්තරව බුදුහාඳුරෝ පැහැදිලි කරනවා දීඝනිකාය පළවෙනි කාණ්ඩේ 484 පිටුවේ පටන් ගන්න කේවඩ සූත්‍රයේදී. ඒ පැහැදිලිම කරන්නේ 538 පිටුවේ තියෙන ගාථාවක. ඒදී කියනවා නිවන හිතට දැනුණාට විඥානං අනිදස්සනං නිදස්සනයකින් දක්වන්න බෑ. ඒ වගේම හිතෙන් දකින්න බෑ. හිතෙන් දකින්න බෑ කියන්නේ හිතට දැනෙන්නේ නෑ ඒක. මෙන්න මෙහෙමයි කියලා හිතේ චිත්‍රූපයක් මැවෙන්නේ නෑ. හැබැයි ඒ තත්ත්වය අනන්තං. අනන්තං කියන්නේ කාල දේශ වශයෙන් මනින්න බෑ, සීමා කරන්න බෑ.
ඩයිමෙන්ෂන්ස් තියෙනවානේ. ඩයිමෙන්ෂන් කියන්නේ මනින මිමි. දිගමයි ඉන්න පුළුවන්, පළලමයි ඉන්න පුළුවන්, උසමයි ඉන්න පුළුවන්, ඝනකව මනින්න පුළුවන්. ඒවට කියනවා මාන කියලා, ඩයිමෙන්ෂන් කියලා. ඒ විදිහට මනින්න පුළුවන් අවකාශයක් නැහැ හිතේ. අවකාශය මනින්න පුළුවන්. ඒ වගේම ඒකට කාලයක් ගත වෙන්නේ නැහැ. කාලයක් ගත වෙන්නේ නම් යම් කිසි දෙයක් තියෙන්න ඕනේ. ඒ ඇති වෙච්ච හැම දෙයක්ම දිරාපත් වෙන නැති වෙනවා. ඒකට කාලයක් ගත වෙනවා. මොකුත් නැත්නම් දිරන දෙයක් නැත්නම්, මැරෙන දෙයක් නැත්නම්, ඉපදෙන දෙයක් නැත්නම් ඒකට කාලයක් නැහැ. ඒ වගේම ඒක විස්තර කරනවා ආපෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත හතරක් නැහැ. පඨවි කියන තද වෙන ගතිය. අපි හිතේ ගමන් කරලා යම් කිත්තනක නවතිනවනම් පින්මතාට පින්මතිය ගැන මතක වෙච්ච ගමන් ඒ ගැන හිත හිතා ඉන්නවා එතෙන් නැවතිලා. පින්මතියට පින්මතා මතක් වුණාම ඒ ගැන හිත හිතා එතන හිත නවතලා තියෙනවා. අනිත් ඒ තියෙන හිත තදවීමක් තමන් කැමති නිමිති ළඟ. ඒ කැමැත්ත විතරක් නෙවෙයි අකමැති නිසා. අකමැති නිසා හිත ඒකට තද වෙලා ඒක තල්ලු කරනවා. තේජෝ කියන්නේ ඒ ක්‍රියා දෙකේම හිත යමක කට සම්බන්ධ වෙච්ච ගමන් හිතේ රත් වීමක් ඇති වෙනවා. රත් වුණාම ඒ රත් වෙච්ච එක රත් රෙමි කියන්නේ විද්‍යුත් තාපයක් නිපදවෙනවා. විද්‍යුත් නිපදවෙන හැම තැනකම චුම්බක ශක්තිය කාන්දා නිපදවෙනවා. විද්‍යුත් කාන්දා ඉලෙක්ට්‍රෝ මැග්නටිසම්. එතකොට හිත සෙල වෙනවා. ඒක තියෙනවා ආකර්ෂණ විකර්ෂණ බලයක් කාන්දන් වල. ආපෝ කියන බැඳෙන එක තද වුණාම බැඳෙනවා, බැඳුනම රත් වෙනවා, රත් වෙනාම සෙල වෙනවා. ඒ කිසිම ක්‍රියාවක් නිර්වාණ ධාතුවේ නැහැ කියන එක ඒ කියන්නේ. ඒ හින්දා සතර මහා භූතයන්ගෙන් සිද්ධ වෙන දිගය කොටය දිග්ගංච රස්සංච අනුන් තුලම් ලොකුය පොඩි හොඳේ නරකය වාසිය මනින්න පුළුවන් කිසි දෙයක් නෙවෙයි නෑ කියලා කියනවා. නාම රූප දෙකම නැහැ කියලා කියනවා. හිතත් නැහැ, ගතත් නැහැ. අන්න ඒකට තමයි නිර්වාණ ධාතුව කියලා කියන්නේ. ලෞකික නිවන කියලා කියන්නේ ඒකට කියනවා සෝපාදි ශේෂ නිර්වාණය කියලා. උපදී සහිත. ඒ කියන්නේ උපදී කියලා කියන්නේ හිතට, සිතිවිලි වලට, චිත්ත රූප වලට. හිත සහිත නිවන. හිත පවතිද්දි ඇති වෙන නිවන. හිත පවතින අපි ජීවත් වෙන එක. හැබැයි මරුණට පස්සේ හිත තවත් ශරීරයකට ගිහිල්ලා ඇතුළු වෙන්න පුළුවන්. නිවන් දැකට පස්සේ වෙන ශරීරයකට ඇතුළු වෙන්නේ නැහැ. නයි ජාතු ගබ්බ සෙයම් පුනරේතිති කියලා කියන්නේ ඒකයි. අන්න ඒ විදිහට හිත පවතිනවා නම් සුවදායක මට්ටමට ලෞකික වශයෙන් ඒක ලෝකයට අයිති. ලෝකයට කියන්නේ චිත්ත ලෝකයට අයිති. ඒ අපේ චිත්ත ලෝකය අපි නිවුණක් කරගෙන මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ඒකට කියන දිට්ඨ ධම්ම වේදනීය නිර්වාණය කියලා. මම අර කලින් කිව්වනේ අපේ හිතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධයක්, වෛරයක් ඇති වෙන්නේ නැත්නම්, තණ්හාවක් ඇති වෙන්නේ නැත්නම්, ලෝභයක් ඇති වෙන්නේ නැත්නම්, ද්වේෂයක් ඇති වෙන්නේ නැත්නම් ඒ හිත නිවිලා. අන්න ඒ සත්‍ය ලෞකික නිවන. ඒ නිසා ඒ නිවන අත්දකින්න ප්‍රඥාව කියන නුවණ තියෙනවා. ප්‍රඥාවන්ති නුවණක් කාර්යෝ. මේ ජීවිතයේ මේ ලෝකේ ජීවත් වෙනවා නිවන් දකිමි. ඒ කියන්නේ හිත රත් කරගන්නේ නැතුව සැනසිලි දායක මට්ටමට හිත අරගෙන. කියන්නේ කෙනෙක් බැන්නත් ඒ එයාගේ තරහ අපි බෝ කරගන්න නැතුව ඉන්නවා. එයා මට බැනලා අනේ එයාගේ කීර්ති පිට වුණාවේ, ආ ඒකට කමක් නැහැ, ඉතින් එයාට හිවිසීමක් නැති නිසානේ එයාගේ චිත්ත මට්ටම ඒකනේ කියලා එතෙන්දී මෛත්‍රිය, කරුණාවක්, දයාවක් හිතේ පහළ වෙනවා.
අන්නේ හිත නිවන් දකින හිත. පාඩුව සිද්ධ වුණාත් එහෙමයි. ආයේකෙති මගේ ලැබීම ඇති කියලා හිත හදාගන්න. ඒ විදිහට අපි අපේ නුවණ කියන්නේ ප්‍රඥාව පාවිච්චි කරනවා නම් අපිට ලෞකික ජීවිතය භුක්ති විඳින්මින් ඒ සුවය අත්දැකීමෙන් මේ ලෝකේ ජීවිතය අපිට ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට මේ ලෝකේ රැසින්න පුළුවන් නම් ලෞකික වශයෙන් නිවන අත්දකින්න පුළුවන් නම් අන්න එයාට තමයි කවදා හරි ලෝකෝත්තර නිවන සාක්ෂාත් වෙන්නේ. සෝපදිශේෂ නිවන සාක්ෂාත් කරගත්තාට පස්සේ තමයි අනුපදිශේෂ නිර්වාණය සාක්ෂාත් වෙන්නේ. එකක් දැනෙන නිවන අනිත් එක නොදැනෙන නිවන. නොදැනෙන නිවන කියන්නේ නිර්වාණ ධාතුව කියලා. දැනෙන්නේ හිතර නිසා දැනෙන නිවන කියන්නේ නිර්වාණ ධර්මය කියලා. ඒ ධර්මය සංකතයි. හිතේ ඇති වෙන හැම ස්වරූපයක්ම සංකතයි. ඒ නිසා අසංකත නිවන, අසංකත කියලා කියන්නේ ඇති වෙන්නේ නැති, දයාපත් වෙන්නේ නැති, නැති වෙන්නේ නැති නිවන. ඒ නිවන සාක්ෂාත් වෙන්න කලින් ඇති වෙන, දයාපත් වෙන, නැති වෙන, වෙනස් වෙන නිවන සෝපදිශේෂ නිර්වාණය අධ්‍යක්ල හුරු පුරුද්දක් ලබා ගන්න ඕන. ඒ නිසා අපි මේ සංසාරයේ ගත කරන්නේ ඒ සංසාරයේදී අපිට දැනෙන දේවල් වලින් අපේ හිත නරක කරගන්න නැතුව ඉන්න පුරුදු වෙන්න. අපේ හිත කිල්ටු කරගන්න නැතුව ඉන්න පුරුදු වෙන්න. නොකිල්ට හිත කියන්නේ නික්ලේශ සිතක්. නික්ලේශ හිතක් කියන්නේ නිවනට. නිවන කියන්නේ නික්ලේශ හිතකට. කෙලෙස් පාවිච්චි නොකරන හිතක් නික්ලේශි. ඒ නිසා අපටත් අපේ මට්ටම් වලින් කෙලෙස් පාවිච්චි නොකර ඉන්න පුළුවන්කම තියෙනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර පාවිච්චි නොකර ඉන්න තරමට අපේ හිත නික්ලේශී වෙනවා. ඒ තරමට අපේ හිත නිවෙනවා. ඒක තමයි අපිට අපේ එදිනදා ජීවිතයේදී අත්දකින්න පුළුවන් ලෞකික නිවන, ලෞකික නිර්වාණය.